මේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ඇමති මන්තුල කියයි. එළඹෙන මහමැතිවරණයේදී කිසිදු පක්ෂයකට සහය දෙන්නේ නැහැ. හිටපු කතානායකගෙන් ප්‍රකාශයක්. රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් මාස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මහමැතිවරණයේ කිසිදු හේතුවක් මත හෝ පැවැත්වීමට එදින නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමේ. ගැසට් නිවේදනය නිකුත් කිරීමට තව දින 3ක් 4ක් යන බැවින් අපිට ඡන්ද විමසීමේ දිනය කියන්නට බෑ. නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ වෙනුවෙන් අප තිදෙන කොමිෂන් සභාවේ සභාපති නොමමත් සමාජිකයන් වන ජනාධිපතිගෙන් නලින් අබේසේකර මහතා සමාජික මහාචාර්ය රත්නජීව නූල් යන අපි තිදෙනා එක්ක තීරණය කර තිබෙනවා පවත්නා තත්ත්වය යටතේ මෙම ඡන්ද විසීම අප්‍රේල් මාස 25 වෙනිදා පැවැත්විය නොහැකි බව. හෙට දිනේදී යම් තත්ත්වයකින් යම් හේතුවක් උඩ යම් සෞඛ්‍ය බලධාරීන් නො ලෝක සෞඛ්‍ය සංවිධානයෝ කියා සිටියත් ශ්‍රී ලංකාව 100ක් ලියගෙන මේ රෝගයෙන් COVID-19 මැතිවරණ කොමිෂන් සභාවට මේ ඡන්ද විමසීම 25 වෙනිදා තබන්නට හැකියාවක් නැහැ. මක්නිසාද යත් අපේ මැතිවරණ කැලෙන්ඩරය පහුගිය දින 5 සහ 5/6 තුලදී සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බැවින් අපිට මෙම දිනය දැන් ඡන්ද බලාපොරොත්තු රහිත හේතුවක් නිසා අපට ඒ දිනේ පවත්වන්නට බෑ. නමුත් එයට බලපෑ COVID-19 වෛරසය පාලනය කරන්නේ කෙසේද? එහි තත්ත්වය කෙසේද යන්න සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර අපි මාර්තු 26 වෙනිදා පසු ඒ කොපමණ දිනයකට කල්තබනවාද යන්න තීරණය කරනවා. දැනට අපට කියන්නට හැකි අප්‍රේල් 25 වෙනිදා කිසිම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තු මහා මැතිවරණය නොපැවැත්වෙන බවත් ඒ අනිවාර්යයෙන්ම එදින සිට දින 14කට පසු එළමෙන දිනයකදී හැබීමට මැතිවරණ කමිෂන් සභාව තීරණය කර ඇති බවත් එම දිනය මැයි මාස තුලද ජුනි මාස තුලද එයින් ඔබටද යනාදිය තීරණය කරනු ලබනු ඇත්තේ අප විසින් නොව COVID-19 වෛරසයේ පාලනයට අපට අපේ රටේ කාර්ය සාධන බලකායට ඇති හැකියාව මතය. අපි මැතිවරණයට අදාළ කටයුතු එම කාර්යාලවල නිලධාරීන් ඉතා ප්‍රවේශමෙන් තමන්ගේ ආරක්ෂාව ගැන සිතමින් කළ යුතු බව අපි ඔවුන්ට දන්වනවා. අපි දේශපාලන පක්ෂවලටත් නිරීක්ෂණ සංවිධානවලටත් ඒ වගේම ජනමාධ්‍යවලටත් ස්තුති කරනවා මෙතෙක් දෙන ලද සහායට. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් ඒ සියලුම ආයතනවල සහායට. මම කිව්වා වගේ කිසි කෙනෙක් නෙවෙයි COVID-19 තමයි මේක තීරණය කරන්නේ. අපිට කොච්චර දුරට කලින් ඡන්දේ තියන්න පුළුවන්ද බැරිද කියලා. නිරෝධායන මධ්‍යස්ථානවල වෛද්‍යවරු නැතුළු සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂිත උපකරණ කිසිවක් රජය මෙතෙක් ලබා දී නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ චෝදනා කරනවා. ඒතර මේ ගත තීරණය රජයේ වෛද්‍යාරින් සංගමේ ඉදිරි කියන අද උදෑසන 8ට ඉවත් කිරීම සඳහා ගත තීරණය ඉතාම වැරදි සහගත තීරණයක්. ඉවත් කරනවා නම් කළ යුතුව තිබු විදිහක් තියෙනවා. ඒක ඇහුවේ නැහැ. ඉවත් කිරීම සඳහා තීන්දුවක් ගන්නවා කියලා සෞඛ්‍ය අංශවලින් ඇහුවනම් ඒ අය වසංගත රෝග විද්‍යානුකූලව කියලා දෙනවා කොහොමද මේක ඉවත් කරන්න කියලා. ඉවත් කරනවා අපි කියන අනාගතයේදී හෝ මේ වගේ වැඩක් කරනවා නම් සෞඛ්‍ය අංශ වලින් අහන්න මේ වගේ තීන්දුවක් ගන්නවා නම් ඉවත් කරනවා නම් ඒ ප්‍රදේශ ලොක්ඩවුන් කළා තමයි ඉවත් කරන්න තිබුනේ. ඒ ප්‍රදේශ වල සීමාවන් ටික වහලා තමයි මේක කරන්න තිබුනේ. එහෙම වුණොත් අර ප්‍රදේශ වලින් කොළඹට මිනිස්සු එන්නේ නැහැ පුත්තල බින්දා. අද දවසේ දැන් ඇවිල්ලා තියෙනවා. ලෙඩේ ඒ ප්‍රදේශය තුල විතරක් ඉතුරු වෙනවා. දැන් අද මොකද කරලා තියෙන්නේ? ගේට්ටුවක් වැහුවා. කාගෙන්වත් අහන්න නැතුව ගේට්ටුව ඇරියා. දැන් ගේට්ටුව ඇරියට පස්සේ ගේට්ටුව ඇතුලේ අපි තියාගන්න ඕන ටික රටේ කොහේ කොහේ ගිහිල්ලාද කියලා අපි දන්නේ. ටාස්ක් ෆෝස් එකක් ජාතික මෙහෙම මධ්‍යස්ථානයක් හදලා තියෙදි එතන තීන්දුව තීරණ ගන්න නැතුව ඒ අයව දැනුවත් කරන්නේ නැතුව ඇයි මෙහෙම කරන්නේ? මේ රට අවදානම් බ්ලොක් කරන්නේ ඇයි මේ විදිහට? අද දවස තුල අපි සංගණනයක් කළා ප්‍රධාන මධ්‍යස්ථාන 18 විතර මේ වෙනකොට තියෙන අඩුපාඩු. පොලයක් පිරෙන අඩුපාඩු තියෙනවා. දැන් මේ අඩුපාඩු දවසින් දවස වැඩි වෙමින් තියෙනවා. ඒතර අපිට ෆේස් මාස්ක් ටික සපය ගන්න තාම අපිට බැරි වෙලා. මේ සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගනී කියලා බලාපොරොත්තු වෙනවා. මොකද මේ COVID-19 හරහා අපේ රටේ සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත අවදානමට දක්වන්න අපි ලැහැසි නැහැ. පර්සනල් ප්‍රොටෙක්ෂන් ඉක්විප්මන්ට් නැතුව මරාගෙන මැරෙන බෝම්බකාරයෝ විදියට ගිහිල්ලා රෝගීන් බලන්න කියලා කියන්න අපිට බෑ. ඒ උපකරණ ඒ අයට සැපිය යුතුයි. ඉදිරි සති දෙක තීරණාත්මක. අපි ආයි පාස්කු ප්‍රහාරයේ අත්දැකීම අප්‍රේල් මාසෙට ළඟා කරගන්නවද නැද්ද කියන එක තීරණය වෙනවා රට ක්‍රියාකරන විදියට. ඒතර සෞඛ්‍ය බලධාරීන් ඇතුළු අපිට මොකද කරන්න පුළුවන්? අපේ තාක්ෂණික කාරණේ කියන්නේ. ඒතකොට අපේ තාක්ෂණික කාරණේ තමයි මේක වසංගතයක් වීම අවදානමක් තියෙනවා. අපි අර ප්‍රස්ථාර වලින් පෙන්නන්නේ. ඒතර මේ ප්‍රස්ථාරය අපි හිතන්නේ අර ඉතාලිය මට්ටමට යයි කියලා. නමුත් ඕන අපිට අපේ දැන් මේ විදියට එන පිරිස්ස
නිකම්ම ගෙවල් වල යවනවා නම් ඉතින් එහෙම වුණාම අපිට කියන්නේ අපි ඉතාලිය වගේ අපිට අඩු ගන්න සංවර්ධන ඉතාලිය ගන්නට යන්න බැරි වුණා. එතකොට අපේ කොරෝනා රෝගීන් ගන්න ඉතාලිය ගන්නට ගෙනියන්න අපිට හැකියාවක් ලැබුණා. බල්ගේරියාවේ වෛද්‍යවරු තුවක් නැතුව ගියා. තෙල්විල වසරක් යනතුරු සංශෝධනය නොකිරීමට රජයගත් තීරණය සම්බන්ධයෙන් තම පාර්ශවයේ එකඟ නොවන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විශේෂයෙන්ම මම මැතිවරණ කොමසාරිස් මැතිතුමා හමු වුණා. කොමසාරිස්තුමා අපේ කොමිසමේ සභාපතිතුමා. විශේෂයෙන්ම එතුමාට ස්තුති කරා. මැතිවරණ කොමිසම තීන්දුවක් අරගෙන තිබෙනවා. තවම දිනවක් වන් අපි දන්නේ නැහැ. ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුවක් අරගෙන තිබෙනවා මැතිවරණේ කල් දමන්නට. මම තරයේම විශ්වාස කරනවා ඒක වැදගත් තීන්දුවක්. ඒක නිවැරදි තීන්දුවක්. මේ මැතිවරණය කල් දැමීමත් එක්ක ඔබතුමාලා පක්ෂයක් විදියට මැතිවරණ ක්‍රියාවලිය තාවකාලිකව නිෂ්ක්‍රිය කරනවද? මැතිවරණ ක්‍රියාවලියන් කොහොමද කරන්නේ? හිතක් පපුවක් තියෙනවනම් කොහොමද රැස්වීම පවත්වන්නේ? කොහොමද කැන්වසින් යන්නේ? මොන කැන්වසින්? ඉතින් මෙතනදී බොහොම පැහැදිලිවම පාලකයොන්ද විපක්ෂයද දේශපාලඥයොද මහජන නියෝජිතයොද දේශපාලඥයොද හැමෝම අවබෝධ කරගන්න ඕනේ. මේ දේශපාලනය කියන්නේ දේශයටත් ජනතාවටත් සේවය කිරීමත් ඒ වගේම ජනතාව ජීවත් කරගන්න. ඉතින් මේ අවස්ථාවේදී මේ දේශපාලන වාසිතකා කටයුතු කිරීම මම දකිනවා බොහොම ඒක නොහුබිනා ක්‍රියාමාර්ගයක්. මේ 3-5 ඒ වගේ නෙවෙයි කතා කරන්න ඕන. වෙනකොට ඔබතුමා කිව්වා බොරතෙල් මිල සහනය ලැබෙන්නේ නැහැ කියලා. වසරක් යනකම් දෙන්නේ නැහැ කියලා කියන එක සත්‍ය. ඒ තීරණයට අපි කිසිසේත්ම එකඟ නැහැ. දෙගුණ තෙගුණ හතරගුණෙන් බොරතෙල් බැරලයක මිල පහළ යනකොට ඒ වෙලාවේ තීන්දුවක් ගන්නවා අවුරුද්දකටම වෙනස් කරන්න නැහැ කියලා. පුදුම සහගත තීන්දුවක්. අදහන්න බැරි තීන්දුවක්. උදැසන ප්‍රතිවිකාශ එළඹින මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයකට සහයෝගයක් නොදක්වන බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. හිටපු කථානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය ඉදිරි මහ මැතිවරණය සඳහා වන AA පක්ෂවල නව යෝජනා එළිදක්වා ඇති මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජනබලවේගය තුළින් තරඟ කිරීමට හෝ ජාතික ලයිස්තු අපේක්ෂකයෙකු ලෙස මාගේ නම ඇතුළත් කිරීමට කටයුතු කර නොමැති වීම පිළිබඳව ගෞරවනීය ආගමික නායකින් මාධ්‍යවේදීන් හා වෙනත් අය විමසිල්මත්ව තිබේ. එහෙත් දෙපාර්ශ්වය එකම තැනකට එක්සත් ජාතික පක්ෂය සමග කරවීම සඳහා මා විසින් මහත් වෙහෙසක් දරමින් දිගින් දිගටම උත්සාහ කළෙමි. මාගේ දේශපාලන දිවිය කැපකර දරන ලද එම ප්‍රයත්නයේදී දෙපාර්ශ්වය සමග නොවුනහොත් කිසිම පාර්ශ්වයකට සහය නොදෙන බව මා ප්‍රසිද්ධිය ප්‍රකාශ කළෙමි. නමුත් එම සියලු උත්සාහයන් මේ මොහොත වන විට ඵල රහිත වී තිබීම ඉමහත් සිත් වේදනාවට හේතුවකි. මෙම තත්ත්වය තුළ කිසිදු පාර්ශ්වයකින් තරඟ කිරීමට හෝ ජාතික ලයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවීමට මා තීරණය කළෙමි. කෙසේ වෙතත් AA පාර්ශ්වයන්ගෙන් තරඟ කරන ලෙස හෝ ජාතික ලයිස්තු අපේක්ෂක අවස්ථා ගණනාවකදී මාගෙන් ඉල්ලා සිටි දෙපාර්ශ්වයෙන් පිරිස වෙත මාගේ කෘතඥතාවය පළ කරමි. මේ මොහොතේ රට තුළ උද්ගතව ඇති අයහපත් තත්ත්වයේ ඉක්මනින් පහව ගොස් සෑම අතින්ම සුරක්ෂිත රටක් තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඉඩ සැලසේවායි ප්‍රාර්ථනා කරමි. හිටපු කථානායක කරු ජයසූරිය උපුටා ගැනීම අවසන්. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩි වුවත් අඩුවත් මෙරට තෙල් මිලෙහි කිසිදු වෙනසක් වසරක් යනතුරු සිදු කිරීමට කටයුතු නොකරන බව අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. යෙදින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. සංචාරක ව්‍යාපාරයේ රෙදිපිලි ඇඟලුම් අපනයන කර්මාන්තයේ විදේශ සේවා නියුක්තිය තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ සුළු පරිමාණ ව්‍යාපාර අංශ කියන අංශ පහට මේ වසංගත තත්වයේ දැඩි බලපෑමක් ඇති වුණු නිසා ඒ ඇයට සහන සැලසීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග කීපයක් ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලය අනුමත කළා. ප්‍රථමයෙන් ඔවුන්ට ලබා දෙනවා මාස 6ක කාලයක් ණය වාරික නොගිවා සිටීමට ඉඩ ප්‍රස්ථා ලබා දෙනවා. දෙක කර්මාන්තයෝ ව්‍යාපාරයේ පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධනීය වැටුප් වේතන ගෙවන් අතිකාල දීමනා ගෙවන් අමුද්‍රව්‍ය මිලදී ගන් විදුලි බිල් ගෙවන් වරිපණං ගෙවන් මේ වගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා 104 පොලියට තමන් ගඩඳුරු කරන බැංකුවෙන් ණය සපයන්නට කියලා ශ්‍රී ලංකා මහ බැංකුව හරහා උපදෙස් සපයලා තිබෙනවා. වඩාම අවම පිරිවැයක් යටතේ පරිප්පු කිලෝවක් සිල්ලරට අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 65යි. නමුත් මේ මිලට අලෙවි කිරීම අනිවාර්ය වෙනවා. එහෙම අලෙවි නොකරන අයට විරුද්ධව පාරිභෝග ආරක්ෂණ පනතේ විධිවිධාන අනුව පාරිභෝග ආරක්ෂණ අධිකාරිය විසින් නඩු පැවරීම
කරනු. ලුණු ගෙඩි පෙන්න පෙන්නේම පසුගිය කාලේ දැඟලුවා විපක්ෂයේ දැන් රුපියල් 115යි අද ලොකු ලුණු වල තොග මිල. ඒ නිසා සියමල ආණ්ඩුවක් නෙමෙයි අපිට ආණ්ඩුවක් තියෙනවා. සිල්ලර වලින්ද මේක කරන්නේ නැහැ. දෙන්නේ නැත්නම් මොකද දන්නවද? දැන් වෙනදට ටින් මාළු කේස් 100ක් ගන්න එක්කෙනා අද උදේ ලොරියක් අරන් ඇවිල්ලා ඉන්නවා ටින් මාළු කේස් 2000. ඒ මොකටද ඉල්ලන්නේ? මේක ටික දවසකින් මිල වැඩි වුණොත් අර ටික ගෙනිහිල්ලා ගෙදර ඇඳක් යට හරි කොහේ හරි හංගලා තියලා 55ට ගත්ත එක 125ට විකුල්ලා පොඩි කාර් එකක් ගන්න. කොරෝනා රෝගී කරන කොටගෙන වසංගතයේ කරන කොටගෙන අපේ රටේ සෞඛ්‍ය අංශවලට පින් සිද්ධ වෙන්නේ එකම රෝගියෙක්වත් මේ දක්වා මැරුණ බවට වාර්තා වෙලා නැති අවස්ථාවක තිදෙනෙක් මළ බවට සමාජ මාධ්‍ය වල දාපු අය අධිකරණයට ඉදිරිපත් කළ අප පිට නඩු විභාග. ඊට පස්සේ මේ නීතිය හැමට පොදු වෙන්න ඕන නිසා අපේ ෆීල්ඩ් මාෂල් තුමාටත් රාජිත සේනාරත්න ශූරින්ටත් මේ නීතිය එලෙසින්ම ක්‍රියාත්මක කරන්ටේ කියලා පොලිසිය කටයුතු කරන. ඒ අනුව ෆීල්ඩ් මාෂල් තුමානම් ඒක වැරද්දක් වුණා කියන එක පිළිගත්තා. තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 25.8 වගේ මුදලකට පහත වැටිලා තියෙනවා. නමුත් දැන් ජනාධිපතිතුමා ජාතිය අමතා කරපු කතාවේ මේ පරිප්පු සමන් කතාවත් එක්කම ඔය සමාජ මාධ්‍යවලත් බොහෝ ලෙසේ විවේචනය වුණා. තෙල් මිල මෙච්චර අඩු වෙලා තියෙනවා, අපිට පුළුවන් සමස්ත භාණ්ඩ වලට මේ සහනය ලබා දෙන්න තෙල් මිලට සාපේක්ෂව කියලා. දේශපාලනඥයන්ට කටට එන ඕනේ කතාවක් කියන්න පුළුවන් කිසිම ඉලක්කමක් පිළිබඳ අබමල් රේණුකවත් අවබෝධයක් නැතුව. ඒ නිසා රජයේ ප්‍රතිපත්ති මේ වශයෙන් තීරණය කරලා තියෙනවා මේ මිල සූත්‍ර නැහැ. අවුරුද්දක් යනකම් කණිජ තෙල් මිලේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ලෝකයේ මිල අඩු වුණත් ලෝකයේ මිල වැඩි වුණත් මේ මිල ස්ථාවරව පවත්වාගෙන යනවා කියන්නේ ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්තිමේ තීන්දුව. ඒකේ වාසියක් වුණොත් ඒ මුළු වාසියම ජනතාවට ලැබෙන එක සඳහා තෙල් සඳහාම තෙල් මිල ස්ථායී කරන අරමුදලක් හදනවා. අරමුදලෙන් වැඩි වෙච්ච අවස්ථාවකදී අරන් ජනතාවට මිල වැඩිවීමේ පීඩනය දෙන්නේ, අඩු වෙච්ච අවස්ථාවකදී අරමුදල රැස් කළා මේ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ණය මුදල ගෙවලා පොලී වියදම් අඩු කරලා ඒවා ඒ මහජන ආයතන වලින් ලැබෙන සේවයේ මිල අනාගතයේදී අඩු කරලා දෙන්න තමයි මේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ. දැන් වඩමට අපවත් කිහිපයක් කෙටියෙන්. මධ්‍යගම නාගොඩ ප්‍රදේශයේදී දහවනි වූ ලොරි රථයක් මීමඩුම පාලම අසලදී මාර්ගයේ නිවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් රියදුරට සුළු තුවාල සිදු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. කඩුගන්නව යටිනුවර ප්‍රදේශයේදී පසුරුවේ කන්ටේනර් රථයක් මාර්ගයේ නිවතට පැන අනතුරකට පත් වී තිබෙනවා. අනතුරින් යටිනුවර ඩිපෝ වේසේවය කළ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. අදාළ අනතුර සිදුවන විට කන්ටේනර් රථයේ රියදුරු බිමත්ව රිය දහවණී කර ඇති බව කඩුගන්නව පොලිසිය ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. එම පුතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයයි නිමාවට පත්වන්නේ. අප යළිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ දවසක්.